ලැබූ 3050 ක් එක්ක විදුහල්පති වරුන්ට තනතුරු ලබා නොදීමට එරෙහිව තමයි අද මේ උද්ඝෝෂණය පැවැත්වුනේ. විශේෂයෙන්ම අපි අද උද්ඝෝෂණයක් කරන්න නෙමෙයි මේ ස්ථානයට ආවේ. සාමකාමී මේ ස්ථානට රැස් වෙලා අමාත්‍යංශත් එක්ක මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳ ගන්න තමයි මේ ස්ථානයට ආවේ. නමුත් ඔවුන්ගේ පැත්තෙන් ඒකට යහපත් ප්‍රතිචාර නොලැබුණ නිසා තමයි අපි දෙතින් න්‍යාය මාර්ග වලට ගිහිල්ලා මේ උද්ඝෝෂණ මට්ටමට මේක පත් කරගන්න සිදු වුණේ. එසේ වෙතත් අද සාකච්ඡාවට සහභාගී වුණා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ඒ වගේම අතිරේක ලේකම්වරු දෙදෙනෙකුත්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියත් සහභාගී වුණා මේ සාකච්ඡාවට. ඔවුන්ගේ පැත්තෙන් අවධාරණය කරපු කාරණේ තමයි මේ වන විට මේ ප්‍රශ්නය ඇමති මණ්ඩලයට යොමු කරලා තිබෙනවා. ඇමති මණ්ඩලයෙන් කමිටුවක් උපකමිටුවක් නම් කරලා තිබෙන එම් කමිටුවේ වාර්තාව සති දෙකක් වගේ ඇතුළත ඔවුන් බලාපොරොත්තු වෙන බවත්, ඉන් අනතුරුව මාසයක් ඇතුළත මේ ස්ථානගත කිරීම සහ තනතුරු ලබා දීම අවසන් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන බව තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කළේ. අපි දිගින් දිගටම ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලා සිටියා. නමුත් ඔවුන් එය ලිඛිතව දීම ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මේ මාසයේ ඇතුළත මේ පත්වීම් සහ තනතුරු සහ ස්ථානගත කිරීම ලබා දෙන්න ඔවුන්ගේ පැත්තෙන් කටයුතු නොකළොත් අනිවාර්යයෙන්ම අපි ඊළඟ පාසල් වාරය ආරම්භ වුවාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීන වෙනවා. ඒ වගේම අපි මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. අපි අනිවාර්යයෙන්ම මේ විදුහල්පතිවරුන්ට ස්ථානගත කිරීම සහ තනතුරු ලබා දීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග වලටත් අවතීන වෙනවා. ඒ වගේම අපි